අද ඔක්තෝබර් 6 වන ඉරිදා අද දවසේ ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකාව වැඩසටහන සමගයි ඔබ එකතු වී සිටින්නේ අද ඉරිදා දවසේ පුවත්පත්වල සිරස්තල පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ මුලින්ම අපි ඉරිදා ලංකාදීපයේ සිරස්තලයේ වෙත අවධානය යොමු කරනවා චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු දැඩි අර්බුදයක කියන එක ලංකාදීපයේ Tamanගේ සිරස්තලයේ විදිහට අද වාර්තා කරනවා සුජිත් ඒවාජුලිගේ තමයි මේ සිරස්තලය අද වාර්තා කරන්නේ ලංකාදීපයට දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහමැතිවරණයේදී තරක කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී දේශපාලන පක්ෂ දැඩි අර්බුදයකට මුහුණ දී තියෙනවායි කියලා ඉවරලා ලංකාදීපය සඳහන් කරනවා මේ පිරිස අතර අධිකරණවල නඩු පවතින අයත් ඉන්නවා කියලා තමයි ලංකාදීපය සඳහන් කරන්නේ ජාතික ජනබල වේගයේ විද්වතුන් සමා වෙන්න ජාතික ජනබල වේගයේ විද්වතුන් නැතුළු දේශපාලනයට අලුත් පිරිසක් මහමැතිවරණයට ඉදිරිපත් කරන හේයින් එම අපේක්ෂකයන් සමග තරග වැදී හැකි අලුත් පිරිසක් ඉදිරිපත් කළ යුතු බව විවිධ පාර්ශ්ව විවිධ පක්ෂවලට සඳහන් කරලා තියෙනවා මෙන්න මේකත් එක්ක සමග ජනබල වේගයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා දේශපාලන පක්ෂවල නායකයින්ට දැනටමත් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා වැරදි නැති අය හරි මිනිස්සු ඉදිරිපත් කරන්න කියලා මේ තත්ත්වය සැලකිල්ලටගෙන සියලු අපේක්ෂකයන්ගේ පසුගිය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන වෙනම වාර්තා ලබා ගැනීමට එම දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන නොමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද එවැනි වාර්තාවන් ලබාගෙන එවැනි වැරදි නොකළ පුද්ගලයන් මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි සමග ජනබල වේගයේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙන්න මේ පක්ෂ මෙවර තීරණය කරලා තිබෙන්නේ ඉන් අනතුරුව අපි යොමු වන්නේ සිවිල් පුද්ගලයන් ලබා දී තිබූ ගිනියාවේ පිළිබඳව ඊයේ දිනේදී අපි පුවත්පත් ආශ්‍රයෙන් සඳහන් කළා සිවිල් පුද්ගලයන් ලබා දීලා තිබ්බ ගිනියාවේ ඉක්මනින්ම බාර දෙන්න කියලා දවසක් නම් කළා තිබ්බ රජය සිවිල් පුද්ගලයන්ට ලබා දී තිබූ ගිනියාවේ යලි රජයේ බාරයට සේනාධිපතිට 9ක් ජොන්ස්ටන්ට 8ක් යෝෂිතට 7ක් දීලා ගිනියාවේ බාර දී යුතු අවසන් දවස නොවැම්බර් 7 වෙනිදා කියලාත් අද දවසේදී ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා තිමිරියාගම් බණ්ඩාර තමයි ලංකාදීපයට මේ වාර්තාව ගේන්නේ සිවිල් පුද්ගලයන් හට ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලු ගිනියාවේ පිළිබඳව සමාලෝචනා කිරීමෙන් පසු නැවත ලබා දීමට ලබා ගැනීමටත් සලකා බැලීමට රජය තීරණය කළා තියෙනවා කියලා ලංකාදීප ඉරිදා පුවත්පත අද දවසේදී වාර්තා කරනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතින් ආරක්ෂක ලේකම්මිට පැවරියදි බලතලනුව මෙම නියෝගයෙන් නිකුත් කරනවායි කියලා තමයි සඳහන් කරන්නේ ඒ අනුව ගිනියාවේ සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි වාණිජ පුපුරණ ගබඩාව වෙත හත්වර දිනට පෙර බාර දී තුයි කියලා ඊයේ දිනෙත් අපි සඳහන් කළා නියෝග කරලා තියෙනවා කියලා ඉවරලා මේ වන විට පුද්ගලයන් 1500කට විවිධ වර්ගයේ ගිනියාවේ 1690ක් නිකුත් කරලා තියෙනවා කියලා ඒ අතර නිශ්ශංක සේනාධිපතිට විවිධ වර්ගයේ ගිනියාවේ 9ක් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට ගිනියාවේ 8ක් යෝෂිත රාජපක්ෂට ගිනියාවේ 7ක් මෙලෙස නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා දේපල ආරක්ෂාව වගාහානි සහ ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂා අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ගිනියාවේ වලට මේ අදාළ නොවෙනවා කියලා රජය දැනුම් දීලා තියෙනවා දැන් මෙතනදී ප්‍රශ්නයක් අපිට තියෙනවා ඒ කියන්නේ යෝෂිත රාජපක්ෂට ගිනියාවේ 7ක් දුන්නේ මොකටද ක්‍රීඩා කරන්නද නැත්නම් වගාහානි වළක්වන්නද කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම අපිට තියෙනවා ඒ වගේම තමයි ජෝස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට ගිනියාවේ 8ක් දීලා තියෙන්නේ මොකටද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා මොකද එක පුද්ගලයයි ඔහුගේ ආරක්ෂාව ගිනියාවේ 8ක් ලබා දීලා තියෙනවා ඔහුට තියෙන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මොනවද කියන එක පිළිබඳවත් මේ අවස්ථාවේදී අපිට ප්‍රශ්නයක් පැන නගිනවා ඒ වගේම ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව ඔබට මතක ඇති පහුගිය කාලේදී කතා බහට ලක් වුණා පහුගිය කාලේ මැතිවරණ ලංවන විටම ජනාධිපතිවරණ ලංවන විටම සඳහන් කළා අපි ඒකාධිපතිත්වයෙන් තියෙන මේ ජනාධිපති ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ඉවර වෙලා මෙවර ජනාධිපතිවරයාත් සඳහන් කළා අපි ඊළඟ අවස්ථාව වෙනකොට මේක අහෝසි කරනවායි කියලා පහුගිය දස්සල ඔහුගේ පත්වීමත් එක්ක එම පක්ෂයේම මන්ත්‍රීවරයෙක් සඳහන් කළා මේ තමයි අවසන් විධායක ජනාධිපතිවරයා කියලා ජනාධිපති ධූරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා කොහොමද තීරණය කරන්නේ මහචන්ද දෙදිමාලිමා ලැබෙන ජනවරමේ එහෙම කියන්නේ ජාතික ජනබල වේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල ඒ කියන්නේ මෙතනදී කියන්නේ ජනාධිපති ධූරය ඔහුගේ නහෝසි කරනවා කියන එක නෙමෙයි
මහචන්දදි මාලිමාවට ලැබෙන ජනවරමානුව. ඒ කියන්නේ තුනෙන් දෙක දුන්නොත් අපි මේක හොස්ස කරන්න නැත්තම් බෑ කියන එකද? ඒ කියන්නේ මෙවරත් විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ දේශපාලන කැරට්ටලයක් බවට පත් වෙනවද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම දැන් පැන නගිමින් තිබෙනවා. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි ඉතිහාසයේදී අපි කිව්වා ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ජාතික ජනබලවේගයේ විදිහට ඔවුන් වෙනස් වුණාට පස්සේ කිව්වා මේ පහුගිය ජනාධිපතිවරු පොරොන්දු ඉෂ්ට කළේ නැහැ කියලා ඉවර වෙලා චන්ද්‍රිකා හොසි කරනවායි කිව්වා මහින්ද රාජපක්ෂ හොසි කරනවායි කිව්වා මේ කවුරුත් හොසි කළේ නැහැ. එහෙමනම් මේ මාලිමාවත් ඒ කියන්නේ මේ කරන්න යන්නේ යලි පොරොන්දු ඉටු නොකිරීමක්ද කියන ප්‍රශ්නය අද දවසේදී මේ පුවත්පත් වාර්තාවත් එක්ක අපිට එනවා. උපුල් වික්‍රමසිංහ තමයි මේක වාර්තා කරන්නේ ලංකාදීපයට. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝස කරන්නේ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාව පැනවීමෙන්ද නැතිනම් ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමෙන්ද යන තීරණය කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් වටගල ඉරිදා ලංකාදීපයට සඳහන් කරලා තියෙනවා. පහුගිය දවස්වල ඉඳන්ම ඔවුන්ගේ සුනිල් හඳුන්වන ඇති මන්ත්‍රීවරයාත් මේ පිළිබඳව කතා බහකට ලක් කළා. ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝස කිරීම සඳහා කටයුතු කරනවායි කියලා ඉවරලා ඔහු සඳහන් කරනවායි කියලා ඉවරලා ලංකාදීප පුවත් පත අද දවසේදී තමන්ගේ පළමු පිටුවේ සිරස්තල මගින් අනාවරණය කළා තියෙනවා. ඒ වගේම තමයි සමග ජනසන්ධානය කොහොමද ඊළඟ මහමැතිවරණයට එන්නේ? ඔවුන් එන්නේ දුරකථනයෙන්ද නැත්නම් වෙනත් පොදු ලකුණකින්ද? පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි. සමග ජනසන්ධානය දුරකථනයෙන් නෙයි. වර්තා කරන්නේ නිමල කොඩිතුවක්කු. ඉදිරි මහමැතිවරණයට සමග ජනසන්ධානය යටතේ දුරකථනයෙන් තරග කරනවා කියලා ඉවරලා සමග ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහත්මයාගේ ප්‍රකාශයක් තමයි උපුටා දක්වමින් ලංකාදීපය මේ ප්‍රකාශය කරන්නේ. පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සිදු කරන ලැබූ සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම තීරණය ගන්නා බවද මහලිකම්වරයා සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපතිවරණයේදී සමග ජනසන්ධානය සමග එක්ව සිට සියලු පක්ෂ සහ කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමට එකඟතාව පළ කරලා තියෙන එකඟතාව වෙලා එකඟ වෙලා කියන තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ අනුව නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිල ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ඉදිරි මහමැතිවරණ තරඟ කරන බව තමයි මහලිකම්වරයා ලංකාදීපය සමග සඳහන් කරන්නේ. මහමැතිවරණය සඳහා දූෂිතයන්ට නාම යෝජනා නොදෙන බවත් සමග ජනසන්ධානයේදී ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් දොරට විවෘත කරලා ඇති බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඇත්තටම චෝදනා ලැබුවන් නැහැ කියන එක තමයි යොවුන් සඳහන් කරන්නේ. ඒ වගේම තමයි යොවුන් සඳහන් කරනවා අසාර්ථක වුණයි කියලා ඉවරලා එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයකට එන්න කරපු සාකච්ඡාව. මං හිතන්නේ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කරලා තිබ්බා එක්සත් ජාතික පක්ෂය ලබා දෙනවා නම් ඔවුන්ගේ නායකත්වය ඔවුන් සූදානම් කියලා ඉවරලා ඒ සමග තරග කරන්න. නමුත් ඒ සදා එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් යම්කිසි ආකාරයකට කැමැත්තක් පළ වුණේ නැහැ. ඒ වගේම තමයි ආචාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා සරසවිය අඩපණ වේ කියලා පුතකුත් ඔවුන් වාර්තා කරනවා. ඉන්දික හේවා විතරන තමයි ලංකාදීපයට ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ වන විට සිටින්නේ ඉන් 6,548ක් පමණක් කියලා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා මේ හිඳ නතර කරන්න වෙලා කියලත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරනවායි කියලා ඔවුන්ගේ ප්‍රකාශයක් උපුරා දක්වමින් තමයි අද ලංකාදීපය මේ පිළිබඳව වාර්තා කරන්නේ. කොළොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ නීති විරෝධී ගිනි අවි ගබඩාවක්, ඒ පිළිබඳව වාර්තාවක් ගෙනෙනවා ශාලික විමලසේන අද දවසේදී මොනරා පුවත් පතට. එහිදී ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වනවා ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය නීති විරෝධී අවි ගබඩාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එම අවි ගබඩාවේ තිබූ අවි සහ පතුරම් යොදා ගනිමින් අපරාධ සිදුකලේද යන පිළිබඳ සොයා බලන ලෙසත් එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්නගෙන් ඉල්ලා තිබෙනවායි කියලා මොනරා පුවත්පත වාර්තා කරනවා. කොළොන්නාවේ පිහිටි සංස්ථා පරිශ්‍රයේ දෙවැනි කලාපයේ ඇති මේ ගබඩාවේ සංස්ථාවේ ආරක්ෂාවට ලබා දී ඇති ගිනි අවි සහ පතුරම් සහිත ස්ථිර ගබඩාවට කිසිදු සම්බන්ධයක් නැතිව මේ පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා කියලා තමයි මොනරා පුවත්පත සඳහන් කරන්නේ. මීට පෙරත් මෙම ස්ථානයේදී ගිනි අවි තිබුණත්
එම ස්ථානයෙන් ඒව අයින් කළා දැන් තියෙන්නේ වෙනම කියලාත් පතුරන් ගබඩාවක් බවත් සඳහන් කරනවා නිදාරින් අදාළ පතුරන් පිළිබඳ ලැස්තු අධ ඉදිරිපත් කළ තිනවුන් ඊට අනුව T56 ගිනියාවි උණ්ඩ 25218 SG වර්ගයේ උණ්ඩ 2658 SLR වර්ගයේ අවි වලට යොදන උණ්ඩ 1040 රිවෝල්වර වලට යොදන 0.38 උණ්ඩ 277 එහි තියෙනවායි කියලා ඉවරලා මොන්රා පුවත්පතේ වාර්තාවේ දැක්වෙනවා. ඒ වගේම තමයි එහිදී උන් සඳහන් කරන වෙනත් විවෘත නොකළ පෙට්ටි හතරක් සහ ගෝනි දෙකක ආදී වශයෙන් මේ පතුරම් ගබඩා කරලා තියෙනවායි කියලා ඉවර වෙලා. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් පසු නීතිමය පීවර ගන්නා ලෙසත් මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවධාරණය කරනවා. ඒ වගේම තමයි ඒත් ඊට කිසිම ආකාරයේ නීතිමය පීවරක් ගෙන නැද කියලත් අධිකරණයේ කරුණු වාර්තා කළ නැහැ කියලත් ඔහු වැඩිදුරටත් පෙන්වලා දෙනවා. මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කොළොන්නාව නිමාවේ නියෝජ්‍ය කළමනාකරණ ආරක්ෂක කාර්යාලය සහ ආරක්ෂක කාර්යාලය අතර 2023 පෙබරවාරි මාසයේදී ලිපි රසද්ද හුවමාරු වෙලා තියෙනවායි කියලා ඉවරලා තමයි මොන්රා පුවත්පත සඳහන් කරන්නේ. එතකොට උණ්ඩ මේ දහස් ගන්නක් මොකටද තෙල් සංස්ථා පරිස්සමේ තෙල් ආරක්ෂා කරන්නද? තෙල් සංස්ථාවට කිසිම අදාළත්වයක් නැහැ මේ අවිවායුධ වලට කියන එක තමයි මේ අවස්ථාවේදී මොන්රා පුවත්පතේ වාර්තාවට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් පොතක් අපි වාර්තා කරන්නේ ඉන්ධන සම්බන්ධයෙන්මයි. විදේශ සමාගම් දෙකක් සිපෙට්කෝ නමින් ඉන්ධන වෙළඳාමේ ජයන්ත සමරකෝන් වාර්තාව ගෙන එන්නේ. මෙරට ස්ථාපිත ඉන්ධන සමාගම් දෙකක් තවමත් සිපෙට්කෝ ඉන්ධන සමාගයේ නම පාවිච්චි කරන බව එම සමාගම් ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම සමාගම් දෙක ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට අයත් සමාගම් කියලා තමයි මෙහිදී පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මෙම සමාගම් පිහිටවා දැනට මාස 4ක් හා මාස 2ක් වශයෙන් කාලයක් ගත වී ඇතත් තවමත් සංස්ථාවේ නම පාවිච්චි කරමින් ඉන්ධන අලෙවි කරනවා කියලා තමයි පාරිභෝගිකයෝ චෝදනා කරන්නේ. මෙරට ඉන්ධන හා විදේශ සමාගම් මගින් ආනයනය කරලා තියෙන ඒ වගේම බෙදා හරින ඉන්ධන අතර තරගකාරී බවක් ඇති කිරීමට යයි පවසමින් පසුගිය රජය මගින් විදේශ සමාගම් තුනකට මෙලෙස ඉන්ධන හල් පවරා දීලා තිබ්බා. සංස්ථාවේ නම භාවිතා කරන ඇමරිකන් සමාගමට මෙරට ඉන්ධන හල් 150ක් තිබෙනවායි කියලත් ඕස්ට්‍රේලියානු සමාගමට ඉන්ධන හල් 87ක් තියෙනවායි කියලත් කියනවා. දැනට මෙරට චීන නමින් ඉන්ධන අලෙවි සිදු කරන එක් විදේශ සමාගමක් පමණක් තියෙනවා කියලත් දැනගන්න තියෙනවා කියලත් මොන්රා පුවත්පත අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය දවස්වල ජනපති හා IMF සාකච්ඡා පැවැත්වුණා. මොන්රා පුවත්පතට මුදිතා දයනන්ද වාර්තා කරනවා. ජනපති හා IMF සාකච්ඡා සාර්ථකයි. තෙවෙනි සමාලෝචනයටත් එකඟ වෙයි කියලා වාර්තා කරනවා. ජනතාවට සහන සැලසීමට ඉඩකඩ සැලසුමින් ණය ප්‍රතිහුගත කිරීමේ තෙවන සමාලෝචනය සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදව මුදල එකඟතාව පළ කරලා තියෙනවායි කියලා ඉවරලා ඔවුන් එහිදී සඳහන් කිරීමක් කරනවා. ජනාධිපති අන්න කුමාර දිසානායක සහ IMF නියෝජිතයන් අතර දෙවන වරටත් පසුගිය හතරවෙනිදා පැවති සාකච්ඡාවේදී මේ එකඟතාව පළ වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැටටහනේ අරමුණු සමග ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පුළුල් එකඟතාව යළි මෙහිදී තහවුරු කළ තියෙනවා ජනාධිපතිවරයා. ජනතා මත පැටවෙන පීඩනය ඉවත් කරන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීමේ වැදගත්කමත් ඔහු එහිදී අවධාරණය කළා තියෙනවා. ඉහළ වැට්බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බවද ජනාධිපති අන්න කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා. මෙතෙක් ක්‍රියාත්මක කළ වැටටහන් පිළිබඳව සමාලෝචනයක් පෙර සාකච්ඡාවේදී කියන්නේ ඊට පෙර තිබ්බ සාකච්ඡාවේදී සිදු කරලා තියෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම තමයි ඉදිරි මහමැතිවරණයේ හේතුවෙන් යම් ප්‍රමාදයන් ඇති විය හැකි නමුත් බාධාවකින් තොරව එම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවායි කියලා ඉවරලා අන්න කුමාර දිසානායක මහත්තයා IMS සාකච්ඡාවේදී සඳහන් කළා කියලා තමයි අද දවසේදී මොනරා පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි සතුටුදායක පුවතක් වාර්තා කරනවාද මොනරා පුවත්පත. ඔබ දන්නවා බස් එකක ගියාට පස්සේ ඉතුරු සල්ලි ගැනීම ඉතාමත්ම අපහසු තත්ත්වයක්. ඉතුරු සල්ලි ඉල්ලපු මගින්ට ඇතැම් අවස්ථාවල පහර දීමුත් සිදු වුණා, බැනවැදීමුත් ඕනෑ තරම් සිදු වෙනවා. බස් මගින්ට ජනවාරි සිට කාඩ් සිස්ටම් එකක් මාරුකාසි ප්‍රශ්නය මින් පසු නෑ කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා අද මොනරා පුවත්පතට. බස් මගීන්ට ඉතිරි මුදල් ආපසු ලබා නොදෙන ප්‍රශ්නයට විසඳුමක් දෙමින් ලබන ජනවාරි සිට මෙරට බස් රථවලට කාඩ් මගින් ගාස්තු ගෙවීමේ ක්‍රමය ආරම්භ කරනවා කියලා ජාතික ගමනාගමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය මොනරා පුවත්පතට සඳහන් කළා තියෙනවා. මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ ආයතයිද
ලබනවසරේ ජනවාරි මස සිට එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද එම මහත්මිය සඳහන් කරලා තියෙනවා. බස් මගීන්ට ඉතිරි මුදල් නොදීමේ ප්‍රශ්නය කාලයක තිස්සේ සාකච්ඡාවට බඳුන් තිබෙන බවත් දැනට එලෙස ඉතිරි මුදල් ලබා නොදෙන බස් කොන්දොස්තරු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් වෙන් කරලා තියෙනවා කියලත් ජයවර්ධන මහත්මිය මොනරාපුවත් පත්‍රය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ බස් හිමියන්ට වඩා කොන්දොස්තරවරු මුදල් උපයනවායි කියලා. කොන්දොස්තර නොමැතිව කාර් සිස්ටම් එක කඩිනමින් ගේන්න ඕන කියලා තමයි ගැමුණු විජේරත්න මහත්මයා සඳහන් කරන්නේ. අපි දැක්කා පහුගිය කාලයේදී දිගින් දිගටම ගැමුණු විජේරත්න මහත්මයා සඳහන් කරනවා මේ බස් මගීන්ට ඉතුරු නොදීමේ ප්‍රශ්නය පිළිබඳව බස් හිමියන්ට යම්කිසි ආකාරයකට චෝදනා කළ වැඩක් නැහැ. මේක සේවකයන්ගේ වැඩක්, කොන්දොස්තරවරුන්ගේ වැඩක්. ඒකින්ද මේකට කාර් සිස්ටම් එකක් ගේන්න ඕන කියන එක මම හිතන්නේ දැන් ඔහු අවුරුදු 10ක පමණ කාලයක ඉඳන් කියනවා. මොකද ඒක ඔවුන්ටත් හොඳයි. ඒ කියන්නේ බස් හිමියන්ටත් නියමිත මුදල් ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඒ තත්ත්වයක් වර්මයේ නැති කරගන්න මේක හොඳ ක්‍රියාමාර්ගයක් කියලා තමයි ඔහු දිගින් දිගටම සඳහන් කරන්නේ. කැමැති යකමැති දේශපාලකයෝ රැසක් මහමැතිවරණය මගහරිති කියලා වාර්තා කරනවා. ඔව්, ඊයේ දිනේදීත් අපි ඒ පිළිබඳව කතා බහට ලක් කළා. බන්දුල ගුණවර්ධන ඇමතුම් හිටපු ඇමතිවරයා ඔහු දේශපාලනයෙන් සමුගන්නවද මෙවර ඉල්ලන්නේ නැද්ද දන්නේ නැහැ. ඔහු කියන්නේ නම් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක. මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූන් භාවිත කළ වෙඩි නොවදින වාහන ආදියත් මේ වෙනකොට ලබා ගනිමින් සිටිනවා. ඒ පිළිබඳවත් අද දවසේදී වාර්තා කරනවා මොනරා පුවත්පත. ඔවුන් සඳහන් කරනවා මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූන් භාවිත කළ වෙඩි නොවදින අතිසකොබ්බෝගී වාහන 10ක් ගරාජ්වල දමා තිබේදී සොයාගත්තයි කියලා ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහත්මයා මොනරා පුවත්පතට කළ සඳහන. මෙම වෙඩි නොවදින රථ ධාවන තත්ත්වයේ තිබෙන්නේද යන්න පිළිබඳව සොයා බලනවා කියලත් ඔහු කියනවා. ඉකුත් පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත් තනතුරු නිර්මාණය කරමින් ලේකම් කාර්යාල නිත්‍ය කාර්ය මණ්ඩල නොවන සිරස්තර දිබ්බ සුකෝභෝගී වාහන පිළිබඳව සොයලා බලනකොට මෙන්න මේක හොයාගෙන තියෙනවා. කොළඹ ස්ථාන 4කදී වාහන 833ක් තව, ඒ කියන්නේ වෙඩි නොවදින වාහන නෙමෙයි අනෙකුත් වාහන සොයාගෙන තියෙනවා කියලත් ඔහු කියනවා. තෙල් පිරිමැස්ම සහිත වාහන තෝරා ඒවා රාජ්‍ය හිඟය උත්සන්නව රාජ්‍ය ආයතන වෙත ලබා දී තියෙනවා කියලත් ඔහු සඳහන් කළා තියෙනවා. ඒ වගේම තමයි වෙඩි නොවදින සුකොබ්බෝගේ මෝටර් රථ හමු වෙලා තියෙන්නේ ඊට පස්සේ කියලාත් ඔහු සඳහන් කරනවා අද දවසේදී මොනරා පුවත්පතට. EPDP කොළඹ ලැයිස්තුවට භික්ෂූන් හා පූජකවරුන් මෙහෙම වාර්තා කරන නිශාන්ත කුමාර බණ්ඩාර මන්ත්‍රී දොර 7ක් ගන්න දිස්ත්‍රික්ක 7කට තනිවම සටනක. EPDP දේශපාලන පක්ෂය කොළඹ ලැයිස්තුවට භික්ෂූන් වහන්සේලා සහ විවිධාගම්වල පූජකවරුන් ඇතුළත් කරනවා කියලා තමයි ඔවුන් මේදී වාර්තා කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 7කට තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බව EPDP පක්ෂය පවසනවා. පසුගිය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාටයි ඔවුන් සහාය පළ කළේ. ඒත් මේ ඡන්දයේදී තමන් තනිව ඉදිරිපත් වීම තීරණය කළා කියලා තමයි මේ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරන්නේ. ඒ අනුව උතුරු නැගෙනහිර යාපනය වන්නි ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර සහ පුත්තලම කොළඹ කියන දිස්ත්‍රික්කවලට ඔවුන් තනිව තරග කරන් තීරණය කළා තියෙනවා. ඒ තරග කළා දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී දොර 6ක් හෝ 7ක් ජයග්‍රහණය කිරීමයි ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සදා ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරන අතර එයට ගරුතර මහා සංඝරත්නය හින්දු පූජක ප්‍රසාදින් වහන්සේ ඇතුළු විවිධ කණ්ඩායමක් විද්වතුන් වශයෙන් ඉදිරිපත් කරනවා කියලත් ඔහු වේදී සඳහන් කළා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඡන්ද 45,000කට අධික ප්‍රමාණයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් කිරීමක් කරන්නේ. ඒ වගේම තමයි මේ ද්‍රවිඩ පක්ෂ පිළිබඳව ගත්තාම ප්‍රභා ගණේෂන්ගේ පක්ෂයත් සඳහනයත් අපිට අමතක කරන්න බෑ. ප්‍රභා ගණේෂන්ගේ සඳහනයෙන් තරුණයන්ට වැඩි ඉඩක්. නව ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඟහරු වාදා එළියට කියලා නිශාන්ත කුමාර බණ්ඩාර තමයි එයත් වාර්තා කරන්නේ මොනරා පුවත්පතට. නවක තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලබන ගාරු ආදාය ඉදිරිපත් කරනවා කියලා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලංකාසේ ජයවර්ධන මහතා සඳහන් කරනවා. ජාති ආගම් ભેදයකින් තොරව සහ දූෂණ චෝදනා නොමැති බිම්මට්ටමේ සමාජිකයන් මේ සඳහා සහභාගී කරනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ සඳහා සන්ධානගත වීමද ඉදිරි එදින පස්වරුවකට සිදු කරනවා කියලා ඔහු කියනවා. නව සන්ධානයේ ඉදිරි මහමැතිවරණය සඳහා සියලු දිස්ත්‍රික්කවල තරග කරනවා කියලත් ලංකා ජයවර්ධන මහත්මයා සඳහන් කරනවා. මම හිතන්නේ ලංකා ජයවර්ධන මහත්මයා කියන්නේ අපිට අලුත් පුද්ගලයෙක් නෙමෙයි. ඔහු අපිත් එක්ක සේවය කරපු මාධ්‍යවේදියෙක්. මම හිතන්නේ අපි බලාපොරොත්තුවක් තියෙනවා ඔවුන්ගෙත්
සිංහල දෙමළ මුස්ලිම් කියන මේ සියලුම දෙනා එකතු කරලා ඉවර වෙලා මේ ආකාරයට අලුතින් ඔවුන්ගේ පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් අලුත් සන්ධානයකට ගිහිල්ලා තරුණයන්ට අවස්ථාව ලබා දීලා අලුත් ගමනක් යාම තමයි ඔවුන්ගේ මේ බලාපොරොත්තු බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි. ලංකාදීප සහ මොන්රා පුවත්පත්වල පුවත්පත් සිරස්තලවලින් අනතුරුව අපි අවධානය යොමු කරන්නේ අද දවසේදී කාටූන් තොරතුරු වෙත. අපි මුලින්ම අවධානය යොමු කරනවා ලංකාදීපයට. ලංකාදීප පුවත්පතේ මේ කාටූනින් දැක්වෙන්නේ IMF දෑටට අනුර කුමාරව හිර කරගෙන ඉන්නවා. හිර කරගෙන ඉවරලා පීඩා වෙත්ත මිනිසුන්ට පුංචි මුදලක් විතරක් දෙන්න සහනයක් දෙන්න IMF එකඟ වෙනවයි කියන එක. මොකද ජනාධිපතිවරයා සූදානම් වෙන්නේ අඩු ආදායම් ලාභීන්ට සාමාන්‍ය ජනතාවට බදු මගින් නැතිවන පීඩාවන් අවම කරන්න. නමුත් ඒ තරම් ලේසියෙන් ඒක කරන්න IMF එක දෙන්නේ නැති පාටයිලු. ඒ සඳහා අනුර කුමාර දිසානායක මහත්මයා කොච්චර උත්සාහ කළත් ඔහුව හිර කළා පුංචි සහනයක් විතරක් දෙන්න IMF එක එකඟ වෙනවයි කියන එක තමයි අද ලංකාදීප මේ කාටුන් එකෙන් කියවෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ ඉරිදා ලංකාදීපයේ ඉරිදා කෑල්ල. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වැල්පාලමේ ඉන්න ගමන් ගෑස් සිලින්ඩරේ ලකුණ ගෑස් සිලින්ඩරේ විසිකරලා ඉවර වෙලා ආපහු පක්ෂනායකත්වයටමයි පයින්න තර්මේ හදන්න කියන එක තමයි ඉරිදා ලංකාදීපය මේ ආකාරයෙන් අද කාටුනෙන් සඳහන් කරන්නේ. මින් අනතුරු අපි අවධානය යොමු කරන්නේ ඉරිදා ලංකාදීපයේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනයට. මේ මැතිවරණයට තරග කරන්න අපි සුදුසු ලකුණක් හොයනවා බං, එහෙම කියන දේශපාලනඥයා. එතකොට ලංකෝනිස් කියනවා, ඉතින් සෑර්ලා ඔය පක්ෂපාට මාරු කරන හැටියට සෑර්ලාට හරියටම සුදුසු වෙන්නේ මොන ලකුණද? කට උත්සා ලකුණනේ. ඔව්, පක්ෂ මාරු කරන හැටියට ඇතැම් දේශපාලනඥයන්ට තමන් ඉන්නේ මොන පක්ෂයද කියලා අමතක වෙනවා. මං හිතන අපිත් දේශපාලන වැටටහන් ඉදිරිපත් කරනකොට අපිටත් ඇතැම් දේශපාලනඥයන් ඒ අවස්ථාවින් මොන පක්ෂයද කියන එක හොයාගන්න හැකියාවක් නැහැ. පෙළක්කාඩ පැටලෙන අවස්ථාවල් තියෙනවා. අන්න ඒක තමයි මේ අද ලංකෝනිස් කියන්නේ, සර්ලට ගැලපෙන සුදුසුම ලකුණ කටුස්සා ලකුණයි කියන එක. මෙන්න මේ තත්ත්වයයි වෙනස් විය යුතු වන්නේ. මම හිතන්නේ ජාතික ජනබල වේගය මේ සඳහා වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඔවුන්ගේ පක්ෂයේ සිටින පුද්ගලයන්ට වෙනත් පක්ෂවලට මාරු වීම නැවැත්වන්න. ඒ වගේම තමයි ඔවුන් යම්කිසි ආකාරයකට නීතියක් ගෙනීමටත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා පහුගිය දවස්වල සඳහන් වුණා. පක්ෂ මාරු කිරීම නවත්වන්න. ඒ වගේම තමයි එවැනි කටයුතු වලින් දේශපාලනයට වෙන හානිය නැවැත්වීම සඳහා. හොඳයි, අද දවසේදී අපි විමසා බැලුවේ ඉරිදා දවසේදී මොනරාසා ලංකාදීප පුවත්පත් පිළිබඳව. හෙට දවසේදීත් හෙට සඳුදා දවසේදීත් ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා සමග එකතු වෙමු. ඔබ සියලු දෙනාටම සුවදායි දවසක්.